විරාමය නැතරව තබ එකතු වෙලා ඉන්න කලම්බු ටෙලිවිෂන් බදාදා නඳුන් සෙවනත් එක්ක අපි ඔබේ ගැටළු පිළිබඳව කතා කරා. අපි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කතා කරා. මේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කතා කරනකොට මේ ඔබතුමිය සඳහන් කළ පරිදි මේ බොහෝ අයිතිවාසිකම් තියෙනවනේ පාරිභෝගිකයාට. නමුත් ඔබ සඳහන් කරා මේ සඳහා නීතිමය විසඳුම් ගන්නට ඕනේ. කුඩා දෙයක් වුණත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා නම් මේ දේවල් මේ අපිට ඉක්මනින් අවම කරගන්නට හැකියාව තිබෙන බව. නමුත් දැන් මට අහන්නට හිතුණා මේ මේ සඳහා මේ නඩු මාර්ගවලට යන්නට මුදල් වියදම් කරන්නට බැරි. අපි කියමුකෝ මේ විලිඳු කාන්තාවක් හිටියා කියලා. මේ වගේ කෙනෙකුට මේ දැන් නීති ආධාර සේවා කොමිසම් සභාව යටතේ කිසිදු මුදලක් වියදම් නොකර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ඇයට හැකියාවක් තියේද? ඔව්, මේ සම්බන්ධයෙන් අපේ නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ වෙනමම ඒකකයක් තියෙනවා, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ඒකකයක්. එතකොට ඒ ඒකකයට ඇවිල්ලා ඔබට පැමිණිල්ලක් කරන්න පුළුවන්, ඔබට වෙලා තියෙන ප්‍රශ්න මොකක්ද කියලා කියන්න පුළුවන්. එහිදී ඔබ යොමු කිරීම කරනවා මුලින්ම පාරිභෝගික අධිකාරියට. ඉන් පසුව මේක නඩුකරයක් පැවරීමට අවශ්‍යතාවයක් තියෙන බව පේනවා නම් ඔබට ඒ සම්බන්ධයෙන් නඩුකරයක් පැවරීමට නීති ආධාර කොමිෂන් සභාවෙන් නීතිඥ සහය සහ උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හැබැයි ඔබේ ආදායම අපි එහිදී බලන දැන් ඔබ කිව්වා නම් දිවුලුඳු කාන්තාවක් කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබේ ආදායම රුපියල් 15,000ට වඩා අඩුයි නම් මාසික ආදායම, ඒ අයට පමණයි අපි නීතිඥවරු නොමිලේ ලබා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ග්‍රාම සේවක වාර්තාවක් කැඳවනවා. ඒ ග්‍රාම සේවා වාර්තාව අනුව ඔබේ ආදායම තහවුරු වෙලා නම් 15,000ට අඩුයි කියලා නීතිඥවරයෙක් ලබා ගැනීමේ හැකියාව තියෙන අධිකාරණයට යන්නට. එහෙම නැත්නම් පාරිභෝගික සේවයට, පාරිභෝගික අධිකාරියට ඔබ යොමු කිරීම අපි නොමිලේ කරනු ලබන. ඒකට අපි ආදායම් ප්‍රමාණයක් හෝ වෙනත් දෙයක් බලන්නේ. උපදෙස් ලබා දීමත් නොමිලේ සිදු කරනු ලබනවා. ඔව්, මේ විදිහට ඔබටත් මේ මුදල් අතින් මේ ගැටලුවක් තිබෙන්නම්. නමුත් ඔන්න බය වෙන්නට එපා. මේ විදිහට ඔබට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අවස්ථාව තියෙන බවත් මතක් කරන්නට ඕනේ. යොමු වෙමු තවත් පොතක මේ තවත් පැනයකට, ඔබ අපට යොමු කළ තවත් ප්‍රශ්නයකට. මා මෙද පෙරදිග සේවය කරමි. මාගේ පියා අපවත්තේ ගසක් කැපීමට අවසර ගැනීමට ගිය විට ග්‍රාම නිලධාරීතුමා අල්ලසක් ඉල්ලා එයත් ලබා දුනි. දැන් ගස කපා ඇත. ප්‍රවාහණයට අවසර ගැනීමට ගිය විට නැවත මුදල් ඉල්ලයි. කුමක් කළ යුතුයිද කියලා අහනවා. ඔවුන් මේ තමයි මුල වරද්දාගෙන තියෙන්නේ. දැන් අහනවා කුමක්ද කරන්නට ඕනි කියලා. ඒක පාරක් අල්ලසක් දුන්නා, ඒකෙන් බේරෙන්න බැරුව ඊළඟ පාරත් අල්ලසක් ඉල්ලනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට ඒ වගේ දෙයකදී ඔබ අනිවාර්යයෙන්ම ඔබත් වැරද්දක් කරලා තියෙනවා. මොකද අල්ලස් දීම සහ අල්ලස් ගැනීම, අල්ලස් දීමට තැත් කිරීම, ඔය සියලුම දේවල් අල්ලස් පනත යටතේ දඬුවම් ලබන්න පුළුවන් වැරදි. එතකොට දැන් ඔබට ගිහිල්ලා අධිකරණයකට ගිහිල්ලා කියන්න බෑ මම මේක අල්ලසක් දුන්නා කියලා. එතකොට ඔබත් වැරදිකාරයෙක් බවට පත් වෙනවා. කොහොම නමුත් රජයේ නිලධාරියෙක් කියලා කියන්නේ ඒ තැනත්තාට රජයෙන් අදාළ සේවය සඳහා වැටුප් ගෙවනු ලබනවා. එතකොට තමන්ට අදාළ රාජකාරිය කරන්නට තමන්ට වැටුප් ලැබෙද්දී වෙනත් සන්තෝෂමක් ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහු නීති ඉදිරියේ අපරාධකරුවෙක් බවට පත් වෙනවා. මොකද අල්ලස කියන එක අපරාධ වැරැද්දක්. එතකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ. ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ පවරන බොහෝ නඩුවලදී දඬුවම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. අපි සිවිල් අධිකරණයකදී පවරන නඩුවක් වගේ නෙමෙයි. සිවිල් අධිකරණයකදී අපිට යම්කිසි තීන්දුවක් දෙනවා. නමුත් ඒකෙන් අපිට දඬුවමක් ලබා දෙන්නේ නැහැ. දැන් දඬුවමක් ලබා දෙනවා කියලා කියන්නේ අපරාධමය වැරද්දක් නිසා. ඒක නිසා අනිවාර්යෙන් ඔබ කරලා තියෙන කාර්යය වැරදි. නමුත් දැන් ඒක දැන්වත් හදාගන්න මේ ඉස්සරහට ගිහිල්ලා ඊළඟට ප්‍රවාහණය සඳහා නැවතත් අල්ලස් දෙන්න යන්න එපා. එකක් තමයි අල්ලස් ගන්න නිලධාරීන් බොහෝ අවස්ථාවලදී සිදු කරන දෙයක් තමයි අදාළ රාජකාරිය එක්ක පැහැර හරිනවා, එහෙම නැත්නම් පමා කරනවා. ගොඩක් අවස්ථාවලදී මිනිස්සු බලනවා තමන්ගේ රාජකාරිය තමන්ට කරගන්න තියෙන කාර්ය ඉක්මනින් කරගන්න. මොකද හැම දිනාටම වැඩ දින, හැම දිනාටම තමන් කාර්ය බහුලයි. එතකොට මේ රස්තියාදු වෙවි ඉන්නේ නැතුව ඉක්මනින් කරගන්න තමයි අර තුටිපඳුරක් කියලා දෙන්නේ. නමුත් ඒ දෙන තරමටම තව තවත් ඒ පැත්තට යොමු වෙනවා මිසක් අදාළ රාජකාරී කරන්නෙම නැතුව හරිනවා පුද්ගලයන් විසින්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබට ඉතා පැහැදිලිවම පුළුවන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන්නට. අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කිරීමේදී ඔබට හැකියාවක් තියෙනවා මේ සම්බන්ධයෙන් උපාය දූතයන්ව යොදාගෙන මේ මුදල් අරගෙන ගිහිල්ලා ඇත්තටම අල්ලස් කොමිසම් සභාවේ අනුදැනුම මත ඒ අයගේ ඒගොල්ලන්ගේ නියෝජිතයොත් එක්ක මේ අල්ලස දෙන්න යන්න. එතකොට සාක්ෂි ඇතුවම මේ තැනැත්තාව කොටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහිදී ඔබ මීට ඔබ දැන් ඔබ තව අනාගතයට මේ වගේ අල්ලස් ගැනීම් වළක්වා ගැනීමත්
ඔබේ කාර්ය හරහා සිදු කරනු ලබනවා. එතකොට ඔබට විතරක් නෙවෙයි අනාගතයේ යම්කිසි පුද්ගලයින්ටත් මේ තැනැත්තාගෙන් බේරෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ඔබට හැකියාවක් තියෙනවා අල්ලස් කොමිසමේ උපදෙස් ලබා ගන්න. මේ මට මතක විදිහට 19:54 කියන අංකයට කතා කරාම අල්ලස් කොමිසමට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ලංකාවේ නම් 19:19 කියන අංකයට කතා කරලා අල්ලස් කොමිෂන් සභාවේ අංකය ලබා ගන්න. මේ සම්බන්ධයෙන් ඔබට එක්ක නිර්නාමික පැමිණිල්ලක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පැමිණිල්ලක් කරලා ඔබේ තොරතුරු සියල්ල වසන් කරලා ඒ අය අදාළ කටයුතු ඉතා හොඳින් කරගනු ලබනවා. උපාය දූතයන් යොදලා දැන් බොහෝ අවස්ථාවල අපි දකිනවා අධිකරණයේ ඉතා අපහසුයි ලිපි ගොණුවක් ලබා ගන්න. බොහෝ අවස්ථාවලදී නීතිඥවරුන්ට පවා නීතිඥවරු ඇත්තටම සමහර අවස්ථාවල නීතිඥවරු විසින්ම මේ නරක වැඩේට පුරුදු කරනවාද කියලා සමහරවිට හිතන. මොකද හදිස්සි ඉක්මනට එහෙට මෙහෙට දුවන ගමන් මේ නඩු පොතක් හොයාගත්තම ගියක් හරි අතට ගොළු කරලා යන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. මොකද එහෙම කරන්න හිත සන්තෝෂයෙන් දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ නොදෙන කෙනෙකුට ඒ දේ කරගන්නත් බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ සමාජයේ තියෙන තත්ත්වය මම මේ කියන්නේ. එතකොට දැන් අපි විශේෂයෙන් අපිට අපි නීති ආධාර කොමිෂන් සභාව අපි කිසිසේත්ම කිසිම අවස්ථාවක අපි අල්ලසක් දෙන්නෙත් නැහැ. අල්ලසක් දෙන්න පොළඹවන්නෙත් නැහැ කිසිම අවස්ථාවක. මොකද සමහර අවස්ථාවල අපේ නීතිඥවරු සහ අපේ උසාවි ලිපිකරුවන් අපිට පැමිණිලි කරනවා ඇවිල්ලා අපේ නඩු පොත් දෙන්නේ නැහැ අනිත් අයගේ නඩු පොත් දෙනවා කියලා. මොකද ඒකට හේතුව අපි පගාව එහෙම නැත්නම් අල්ලස නොදෙන නිසා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් මම නම් අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රාරය දැනුවත් කළා. මොකද අපේ නඩුගුණ අපිට ලබා ගන්න අපි කටයුතු කරනවා. දැන් එහෙම නොදෙන සාමාන්‍ය කෙනෙකුට ඉතා අපහසු වැඩක් කරගන්නට. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා මේ දේවල් වළක්වන්නට. දැන් එතකොට ඔබට පුළුවන් නම් ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාලා මේ එක්කෙනෙක්ව දෙන්නෙක්ව ඇල්ලුවාම බොහෝ අවස්ථාවලදී ඊට පස්සේ දැන් අපි දන්නවා සමහර අවස්ථාවලදී අධිකරණයේ ඉන්න සමහර සේවකයින්ව එක පාරටම ඇවිල්ලා අල්ලස් කොමිෂන් සභාවෙන් අල්ලගෙන යනවා. ඔව් දන්නේ හිතන්නේ නැති මොහොතක. ඔව් හිතන්නේ නැති මොහොතක අල්ලගෙන යනවා. ඒ වෙලාවට කෑ ගහනවා අඬනවා නීතිඥවරුන්ට කෑ ගහනවා අනේ බේර ගන්න කියන සමහරලාට අපි දැකලා තියෙනවා. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල අපේ ඇස් ඉදිරි පිට අල්ලගෙන යනවා සමහර අය. මොකද ඒවත් හරියටම ওই වගේ අල්ලස් ගන්න තැන්. ඉතින් ඒවා එහෙම ගියහම ටික කාලයක් යනකම්වත් අඩුම තරමින් ওই දේවල් වැලකිලා ඉන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් කල් ගියම ඔක අමතක වෙනවා. අමතක වෙනකොට ඔබ මතක් කරන්න. මම කියන්නේ ඒකයි කළ යුතු. අමතක වෙනවා නම් ඔබ මතක් කරන්න. මේ වගේ අවස්ථාවකදී නැවතත් මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න. දැනුම් දීලා මේ අයව පාලනය කිරීමේ සම්පූර්ණ ඒ කියන්නේ ශක්තිය ඔබට තියෙනවා සහ රජයෙන් ඒ සම්බන්ධයෙන් ශක්තිය ලැබෙනවා, බලය ලැබෙනවා. මේ සම්බන්ධ පැමිණිලි කිරීම සහ ඉදිරිපත් වීම තමයි වැදගත් වෙන්නේ. ඔව්. එතකොට මෙහිදී දැන් මොවුන් අර කලින් අල්ලසක් දීලා තිබෙන නිසා මොවුන් ප්‍රශ්න යොමු කරාම මම හිතන්නේ ඔවුන්ටත් දඬුවම් ලැබෙන්නට සිදු වේවි නේද? මම හිතන්නේ ඔබට වඩා හොඳයි ඒ තමන් අල්ලස දුන්න බව නොකිය දැන් අල්ලස ඉල්ලනවා කියන එක සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරාම හරි. මොකද ඒ කොහෙත්තම ඒ තැනත්තා කියන්නේ නැහැනේ මෙයා කලුණුත් මට අල්ලසක් දුන්නා කියලා. එතකොට ඔහු තමයි වැටෙන නිසා වඩා හොඳයි ඔබ දැන් මට මේ කාර්ය කරන්න මේ අල්ලසක් මගෙන් ඉල්ලා හිටිනවා කියන එක පැමිණිල්ල කරාම ඇති. මම හිතන්නේ අපි හැම ඇත්තක්ම නොකිය යුතුයි. හැබැයි අපි කියන හැම දෙයක්ම ඒ කියන්නේ අපි බොරුවක් කියන්න හොඳ නැහැ. නමුත් හැම ඇත්තක්ම හැම වෙලාවෙම හැමතැනම කියන්න අවශ්‍ය නැහැ. නිහඬව ඉන්නත් පුළුවන්. ඔව්. ඒ යහපත උදෙසා වෙන්නට පුළුවන් නිසා මේ හැම ඇත්තක්ම නොකිය හිටියට ප්‍රශ්නෙකුත් නැහැ කියලා තමයි මෙතුමිය සඳහන් කරන්නේ. යොමු වෙන්නේ ඔබ අපට යොමු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න. මේ එක් දියණියක් තමන්ගේ ලොකු අම්මගාව තමයි හැදී වැඩෙන්නේ. දැන් ඇය මේ රැකියාවක් කරනවා. මේ රැකියාවත් කරලා හැම දේම ලබා දෙන්නේ ලොකු අම්මට. හැම ගනුදෙනු කරන්නේ ඇය ලොකු අම්මත් සමග බොහොම සුහදශීලීව කටයුතු කරන මේ දියණියක්. මේ ළඟකදී ඇය හදීසි අනතුරකින් මිය ගිහින් තිබෙනවා. ඉතින් මේ ලොකු අම්මාට මේ සම්බන්ධයෙන් අධිකරණයට යන්නට පුළුවන්ද කියලා තමයි ඇය අපිට ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් හදිසි අනතුරක් සම්බන්ධයෙන් නඩු දෙකක් තියෙනවා. එකක් තමයි හදිසි අනතුර සම්බන්ධයෙන් අදාළ පොලිසිය විසින් ඒ කරුණ අදාළ අනතුර සිදු කරලා තැනැත්තා එගම නැත්තම් රියදුරා සම්බන්ධයෙන් අපරාධ නඩුවක් පවරන ලබනවා. මෝටර් රථ වාහන ආඥා පනත යටතේ අදාළ අනතුර සිදු වූ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ ඇතුළත තියෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන ඒ නඩුව ගොනු කරන්නේ පොලිසිය. එතකොට ওই ලොකු අම්මට ඒ නඩුවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් තමයි සාක්ෂියක් දෙන්න මොනවා හරි අවශ්‍ය වුණොත් යන්න පුළුවන්. ඇසුදුටු සාක්ෂිකාරයෙන් තමයි එතෙන්දි ගෙන්න ගන්නේ. ඇසුදුටු සාක්ෂිකාරය මේ අනතුරු සිද්ධ වුණා දැක්කද කියන එක. එතන අනතුරු මේ තැනත්තා කරා කියන එක ඔප්පු කිරීම තමයි ඒ අධිකරණයේ සිද්ධ වෙන්නේ. එතකොට එහිදී මේ තැනත්තාට සමහරවිට වරද්ද පිළිගන්න පුළුවන්. වරද්ද පිළිගත්තොත් දඩයක් ගහලා එළියට දාන්නේ නැහැ. මොකද දැන් මිනිමෙර ඒ කියන්නේ මරණයක් සිද්ධ වෙලා තියෙන නිසා අනිවාර්යයෙන් මේක
මහාධිකරණයට තබනු ලබනවා දඬුවම් නියම කරන්නට. ඉතින් ඒ නිසා බොහෝ අවස්ථාවකදී මේ තනත්තා වැරද්ද පිළිගැනීම කරන්නේ නැහැ. මොකද ඔහුට නීතිමය උපදෙස් ලැබෙන මේ වැරද්ද පිළිගත්තොත් ඔබට මහාධිකරණයෙන් අධිචෝදනා පත්‍රයක් මත දඬුවම් ලැබීමට හැකියාව තියෙනවා කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පොලිසිය සහ ඊට පස්සේ මහාධිකරණයෙන් නඩුව තිබ්බට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව තමයි මේ කටයුතු කරගෙන යන්නේ. එතකොට ලොකු අම්මට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ අනතුරු හේතු කොටගෙන මේ තැනැත්තිය මිය ගිය නිසා ආර්ථිකමය පාඩුවක් සිද්ධ වෙච්ච අයට පුළුවන් ඒ ගැන දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන්නට. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියහම දැන් අපි හිතුවත් අවිවාහක කෙනෙක් මිය ගියා නම් ඒ තැනැත්තාගේ දෙමව්පියන්ට තමයි හැකියාවක් තියෙන්නේ මේ දරුවා මිය යෑම හේතු කොටගෙන අපිට ආර්ථිකමය පාඩුවක් සිද්ධ වුණා. මේ දරුවා ඉපෙව්වා, ඉපයපු මුදල් තමයි අපිට වියදම් කරේ, අපිට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ, ඒ වගේ දේවල් කියලා අපිට මෙන්න මේ දරුවගේ වයස මෙච්චරයි, මේ දරුවා මෙන්න මේ තරම් කාලයක් ඉදිරියේදී උපයන්න පුළුවන්කම තිබුණා, ඒ අනුව මෙන්න මේ වන්දි මුදල් අපිට දෙන්න කියලා දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් ඒ දෙමව්පියන්ට. එහෙම නැත්නම් ඒ තැනත්තා විවාහක නම් ඒ විවාහක ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ඉතුරු වෙන කෙනා සහ දරුවන්ට හැකියාවක් තියෙනවා. ඒ යැපීම අහිමිවීම හේතු කොටගෙන අධිකරණයට යන්නට දිසා අධිකරණයට වන්දි නඩුව පවරන්න. නමුත් මෙතන ලොකු අම්මා. එතකොට ලොකු අම්මා කියන කෙනා අනිවාර්යයෙන්ම තමන්ගේ යැපෙන කෙනෙක් වුණා නම් තමයි, කියන්නේ ඒ මියගිය තනත්තියගෙන් යැපෙන්න කෙනෙක් වුණා නම් ඒ තනත්තියට හැකියාවක් තියෙනවා අධිකරණයට යන්නට. සහ දැන් මේ තනත්තියගේ දරුවෝ නැත්තම්, ඒ කියන්නේ දෙමව්පියෝ නැත්තම් මෙයාව තමයි දරුවෝ විදිහට හදාගෙන හිටියේ ඒ ලොකු අම්මා නම්, ලොකු අම්මට ඒ යැපීම අහිමිවීම විශාල ආර්ථික පාඩුවක්. ඉතින් එයානු මොකද අපි දන්නවා දිසා අධිකරණයේ පවරන ලබන වන්දි නඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැති වුණ ආර්ථිකමය පාඩුව සමනය කරගන්නට. එතකොට ඒ සම්බන්ධයෙන් නැතිවීමක් පෙන්වන්නට ඕනේ. ඒ කියන්නේ මේ තැනැත්තිය උපයලා තියෙනවා, රැකියාවක් කරනවා කියලා තියෙනවානේ. උපයලා තියෙනවා, ඒ උපයපු මුදල් වලින් මේ ලොකු අම්මව නඩත්තු කරලා තියෙනවා, පෝෂණය කරලා තියෙනවා. ඉන් පසුව මේ තැනැත්තිය මිය ගිය හින්දා ලොකු අම්මා ඉතා අසරණ භාවයකට පත් වෙලා මේ තැනැත්තියගේ යැපීම අහිමිවීම හේතු කොටගෙන ආර්ථිකමය පාඩුවක් ඇති වුණා කියන එක අධිකරණයට ඔප්පු කරන්න පුළුවන් වෙනවා ලොකු අම්මට. එතකොට ඒ සම්බන්ධයෙන් ඇය සමග පදිංචි වෙලා හිටියා කියන එක, එතකොට ඇය මේ මුදල් ගෙනල් ලොකු අම්මට දුන්නා කියන එක, ඇය මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් ඉපෙව්වා කියන එක, අන්න ඒ වගේ දේවල් සියල්ලම, සහ ඇය දෙමව්පියෝ එක්ක නෙවෙයි හිටියේ, දෙමව්පියෝ මිය ගිහිල්ලා දැන් ඉන්නේ මේ ලොකු අම්මත් එක්ක වගේ, අන්න ඒ වගේ කාරණා බොහොමයක් අධිකරණ ඉදිරියේ ඔප්පු කළ යුතුව තියෙනවා. කොහොම වුණත් ලොකු අම්මට හැකියාවක් තියෙනවා අධිකරණයට යන්නට ඇයගේ මියගිය ඥාති දියණිය වෙනුවෙන් යම්කිසි වන්දි මුදලක් ඇය වෙත අය කරවා ගැනීම සඳහා අදාළ විත්තිකරුවන්ට, එරේ විශේෂයෙන් රියදුරාට සහ වාහන හිමිකරුට සහ වාහනේ ඉන්ෂුරන්ස් එක, එහෙම නැත්නම් රක්ෂණය කරන ලද ආයතනයට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් මේ ලොකු අම්මට තියෙනවා. ඔව්, මේ විදිහට මේ ඔබේ ගැටලු ගැන හැමදාම බදාදා නඳුන් සෙවන තුළින් අපි කතා කරනවා. ඒ සඳහා නීතිමය විසඳුම් ලබා ගන්නේ කොයි ආකාරයටද කියන කාරණාව පිළිබඳව අපි කතා කරනවා. බදාද දවසේ එනකොට ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි ඔබේ නිවහනට එනකන් කියලත් අපි දන්නවා. ඉතින් මේ ලැබුණ වේලාවෙන් අපි ඔබේ ගැටලු පිළිබඳව කතා කරා. දැන් සූදානම් වෙන්නේ සමුගෙන යන්නට තවත් දවසක හමු වී මේ බලාපොරොත්තුවෙන්. අදත් ඔබේ ගැටලු පිළිබඳව කතා කරන්නට අපි සමග එකතු වුණේ නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන නිලධාරිණී දමයන්ති දිසානායක මහත්මිය. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි, ආයුබෝවන් කියලා සමුදෙනවා. අදට සමුගෙන යනවා තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන්. ඔබ හැම කෙනෙක්ටම මේ උදා වුණ දවස සතුටින් ගත කරන්නට, ජීවිතයේ ගැටලු අමතක කරලා නිදහසේ ගත කරන්නට හැකියාව ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ටම සුභම සුබ දවසක්.